සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා creative art lk youtube channel එකේ තවත් brand new episode එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඊට කලින් අද වීඩියෝ එකෙන් කතා කරන දේ කියන්න කලින් මෙන්න මේ දේවල් ටික ඔයාලට කියලා ඉන්න ඕන. ඉතින් ඔයාලට මතක ඇති මම පහුගිය දවස්වල එක එක video editors ගැන කතා කරා. ඉතින් ප්‍රධාන video editing apps වලට අමතරව මම ඒ දේවල් ගැන කතා කරන්න ප්‍රධානම හේතුව තමයි ගොඩ දෙනෙක්ට අවශ්‍යතාවය තියෙනවා තමන්ගේ වැඩක් ලේසියෙන් කරගන්න. slide show එකක්, birthday party එකක්, function එකක් මේ වගේ පුංචි වැඩක්. ඉතින් අර විදිය professional software අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ඒවැ ගොඩක් සංකීර්ණ වැඩ. ඉතින් ඔයාලට අවශ්‍ය කරන බේසික් වැඩ ටික කරගන්න ඕන නිසා තමයි මම ඒ විදිහේ video editors ගැන කතා කරේ. ඉතින් අද video එකනොත් ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ අන්න ඒ විදිහේ application එකක් ගැන. ඉතින් දිගටම එකතුලා යන අද video එකත් එක්ක අපි බලමු මම මොකක් ගැනද කතා කරන්න කියලා. මම SG Fernandez. ඉතින් අද කතා කරන වීඩියෝ එඩිට් එකේ නම තමයි HitPaw. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේ HitPaw වීඩියෝ එඩිට් එක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එඩිට් එකෙන් ගොඩක් ලස්සනට පහසුවෙන් ඔයාගේ low performance computer එකක් නම් තියෙන කිසිම ප්‍රශ්නයක් නැතුව මේක use කරන්න පුළුවන්. අපි බලමු මේ ගැන කතා කරන්න කලින් වීඩියෝ එඩිට් එකේ interface එක මොකක්ද? ඒ වගේම මේකෙන් කරන්න පුළුවන් මොනවාද කියලා. ඉතින් අපි ටග් ගාලා යමු computer එකට. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මම description area එකේ දීලා තියෙනවා මේ වීඩියෝ එඩිට් එකේ download link එක. ඒක follow කරලා ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඉතින් normally ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන try it free කියන option එක press කරන්න. ඊට පස්සේ මේකේ download එක start වෙනවා. ඒ වගේම තමයි මේ video edit එකේ තියෙන විශේෂත්වය තමයි මේ edit එකට 4K resolution පවා support කරනවා. installation එකකින් පස්සේ ගොඩක් වෙලාවට ඔයාගේ desktop එකට icon එකක් එනවා. නැත්නම් ඔයාලට start menu එකෙන් හොයාගන්න වෙනවා ඔයාගේ video edit එක. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් HitPaw video edit එක. මම මේක select කරනවා. ඉතින් සුපුරුදු පරිදි අපිට video edit එකේ interface එක මේ විදිහට බලා ගන්න පුළුවන්. mainly අපිට program monitor එක මේ විදිහට display වෙනවා. ඒ වගේම timeline එක තියෙනවා. ඒ වගේම අපිට media library එක ඇතුළු අනිත් tabs access කරන්න මෙන්න මේ section එක දීලා තියෙනවා. example එකක් විදිහට අපි media section එකේ දැන් ඉන්නේ. ඒ කියන්නේ අපේ images, videos, audios මේ හැම එකක්ම අපිට import කරන්න තියෙන මෙන්න මේ section එකට. ඊට පස්සේ අපිට sounds බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ sounds යටතේ අපිට categorize කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ text text එකේදී මෙතන ඔයාලට text effects ගොඩක් බලා ගන්න පුළුවන්. තව විශේෂයක් තමයි මේ text එකක් double click කරලා අපිට මේ program monitor එකෙන් preview එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඊළඟට අපිට stickers බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හැමෝම හොයන video editing app එකක් කිව්වහම අපි හොයන දේ තමයි transitions. ඉතින් මෙන්න මෙතන transitions අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ transition එක double click කරාට පස්සේ අපිට program monitor එකේ ඒකේ preview එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට filters බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම. මෙතන color filters තියෙන්නේ. right ඊට පස්සේ මම නැවතත් යනවා media කියන section එකට. අපි මේකට video clips ටිකක් import කරගමු මුලින්ම. මම මේ විදිහට location එක browse කරනවා. browse කළා මම මේ විදිහට clips ටික highlight කරලා මෙතනට drag and drop කරනවා. ඉතින් මෙතන normal clips වගේම මෙන්න මේ හානිගේ සින්දුව 4K clip එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු ඒක කොහොමද මේ timeline එකේ response කරන්නේ කියලා. හරි ඊට පස්සේ අපි බලමු අපේ timeline එකේ settings හදාගන්නේ කොහොමද කියලා. මෙතන මම යනවා settings කියන option එකට. settings වල preference. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ window එකක් එනවා. ඔයාලට ප්‍රධාන වශයෙන් මෙතන language එක තෝරන්න පුළුවන් software එකේ. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි ඔයාගේ NVIDIA හරි හොඳ graphic card එකක් නම් තියෙන්නේ ඒකේ performance මේ video edit එකට add කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට media කියන section එකේ බලා ගන්න පුළුවන් අපේ image default duration එක transition duration එක. ඊට පස්සේ අපේ project එකට අදාළ settings මෙන්න මේ section එකේ තියෙනවා. මෙතන දැනට තියෙන default 16:9. ඒ කියන්නේ අපි normal edit කරන video frame size එක. ඒ වගේම social media වලට video post වගේ හදනවා නම් ඔයාලට මෙන්න මේ 1:1 කියන එක use කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන frame rate එක තෝරන්න පුළුවන් 60ද 30ද 24ද මේ කාරණාව. ඊට පස්සේ මේ window එක okay කරන්න. දැන් මම තේරුවේ 1:1 කියන frame size එකනේ. අපි බලමු video එකක් දාලා මොකද වෙන්නේ කියලා. මම මේ වීඩියෝ එක drag and drop කරනවා මෙන්න මේ section එකට. දැන් ඔයාලට පේනවා ඇති අපේ වීඩියෝ එක හැදිලා තියෙන්නේ 1:1 කියන ratio එකට. ඉතින් ඔයාලට සරලව මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට drag කරලා adjust කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට control z press කරලා නැවත undo කර ගැනීමකුත් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි timeline එක පැත්තට එමු. timeline එකේ අපිට normally හැම software එකක වගේම playhead එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට timeline එක zoom කරගන්න ඕන නම් control එක press කරගෙන scroll wheel එක කරකවලා මේ විදිහට zoom කරගන්න පුළුවන්. ඒ වගේම අපේ timeline එකේ කැමති තැනකට යන්න පුළුවන් අපිට මෙන්න මේ section එකේ තියෙන මෙන්න මේ bar එකෙන්. මෙතනදී මම timeline එක හදාගත්තේ social media video post එකකට match වෙන්නනේ. ඉතින් මේ video post හදාද්දී අපිට අවශ්‍ය කර
කරන විශේෂ දෙයක් මට මේ වීඩියෝ එඩිට් එකෙන් හම්බ වුණා. ඒ ෆීචර් ගැන මම මාරම් ඉන්ට්‍රස්ටින්. ඉතින් මේ ෆීචර් එක මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් normally ඔයාලට වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරලා ඔයාලට වීඩියෝ ක්ලිප් එකට අදාළ ප්‍රොපර්ටීස් මෙන්න මේ සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන පේනවා ඉතින් පළවෙනි ටැබ් එක view ඊට පස්සේ adjust ඊට පස්සේ අපිට details බලා ගන්න පුළුවන්. ඒ වගේම adjust එකේ අපේ වීඩියෝ ක්ලිප් එකේ brightness එක මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන් contrast එක සහ saturation මම නැවතත් යනවා view කියන සෙක්ෂන් එකට. මෙතනදී අපිට පුළුවන් අපේ වීඩියෝ එක zoom කරන්න අපිට කැමති විදිහකට. ඒ වගේම වීඩියෝ එකේ opacity එක හදා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකේ rotation එක මේ විදිහට. මම ඒක undo කරනවා. ඒ වගේම තමයි අපිට මේක mirror කරගන්න පුළුවන් අපිට අවශ්‍ය නම් horizontal ඒ වගේම vertical. ඊට පස්සේ මේ background කියන section එකේ තමයි මම කැමතිම feature එක තියෙන්නේ. මම මෙතන drop down එක select කරනවා. ඊට පස්සේ මම මෙතන Gaussian blur කියන option එක select කරනවා. Boom! ඔයාලට පේනවා ඇති එක click එකකින් අපිට මේ කළු පාටට තිබ්බ background එක fill කරගන්න chance එක හම්බුණා. ඒ වගේම තමයි මෙතන තව features තියෙනවා. අපිට පුළුවන් කැමති color එකක් දෙන්න. මම color select කරලා scroll කරනවා පහතට අපිට මේ විදිහට කැමති කලර් එකක් දෙන්න පුළුවන්. රයිට් මම මෙතන Gaussian blur කියන එක දෙනවා. ඒක තමයි ගොඩක්ම මැච් වෙන්නේ. ඊට පස්සේ මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණ song එකක් වුණ යොහානිගේ සින්දු මම මෙතනට drag and drop කරනවා. ඊට පස්සේ අපේ වීඩියෝ එක select කරලා යමු ඒකේ properties බලන්න. මම වීඩියෝ එක select කරන් ඉන්නේ. ඊට පස්සේ මම යනවා detail tab එකට. ඔයාලට පේනවා ඇති video resolution එක 4K resolution එකක් තියෙන්නේ. Right. ඊට පස්සේ අපි basic දේවල් ටික කතා කරමු timeline එකේ. මම මේ timeline එක zoom කරගන්නවා. ඔයාලට පේනවා ඇති මේ සින්දුවේ මුල් හරියේ යන්නේ ad එකක්. ඉතින් අපි example එකක් විදිහට හිතමුකෝ අපිට මේ ad එක cut කරගන්න ඕනි කියලා. මම playhead එක මෙන්න මේ section එකට ගේනවා. ඊට පස්සේ මම කරන්නේ මගේ timeline එකේ video එක select කරලා control B press කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ clip දෙක කට් දෙකක් විදිහට තමයි දැන් පේන්නේ. මම මේ කට් එක ඩිලීට් කරනවා. ඒ වගේම තමයි අපිට මේ වීඩියෝ එකේ ඔඩියෝ එක සෙපරේට් කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ රයිට් ක්ලික් කරා. මෙතන ඔයාලට පේනවා ඇති ඩිටච් ඔඩියෝ කියලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති ඔඩියෝ එක සෙපරේට් වුණා. ඒ වගේම තමයි වීඩියෝ එක ඔයාලට පේනවා ඇති මෙතන බ්ලැක් බාස් දෙකක් තියෙනවා. අපිට පුළුවන් ස්කේල් කරගෙන මේ බ්ලැක් බාස් දෙක අයින් කරගන්න. නැත්නම් කලින් වගේම අපිට පුළුවන් මෙතන බෑග්ග්‍රවුන්ඩ් කියන ඔප්ෂන් එකෙන් Gaussian blur එකක් දීලා ඒ පාට් එක ෆිල් කරගන්න. ඉතින් මම කලින් කියවනේ මේක 4K ක්ලිප් එකක් කියලා. අපි බලමුද මේක ලැග් නොවි ස්මූත්ලි ප්ලේ වෙනවද කියලා. මම මේ විදිහට ප්ලේ කරනවා. Right, ඊට පස්සේ අපි කතා කරමු මේකේ text effect ගැන. මම example එකක් විදිහට මේකේ එක text එකක් use කරනවා. මම මේ විදිහට drag and drop කරනවා මගේ timeline එකට. ඔයාලට පේනවා ඇති මේ තියෙන text එක. ඊට පස්සේ අපි බලමු මේක උඩට ඇවිල්ලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ text එක select කරලා මෙන්න මේ property panel එකට එන්න. ඊට පස්සේ අදාළ name එක ඔයාලට මෙතන type කරන්න පුළුවන්. Right, ඊට පස්සේ ඔයාලට text එකට අදාළව font එක මාරු කරන්න පුළුවන්. ඒ වගේම scale එක, color එක මේ ඕනම දෙයක් ඔයාලට මෙතනින් adjust කරගැනීමේ හැකියාව තියෙනවා. Right, ඊට පස්සේ අපි යමු මෙතන sticker කියන section එකට. අපි බලමු ඒ stickers මොන වගේද කියලා. අපිට පුළුවන් මේ විදිහට drag and drop කරන්න ඕනම sticker එක. ඔයාලට පේනවා ඇති ඒ stickers animate වෙන stickers තියෙන්නේ. ඒ වගේ මේ sticker එකේ අවසානයට ගිහිල්ලා අපිට පුළුවන් මේ විදිහට ඒ sticker එකේ length එක වෙනස් කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් program monitor එකට ගිහිල්ලා මේක ඕනම තැනකට position කරගන්න. ඒ වගේම මෙන්න මේ විදිහට scale කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඒ sticker එකට අදාළ setting window එකකුත් මෙතන ඔයාට appear වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ timeline එකේ track එකක් add කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට සරලව ඔයාට ඕන position එකට අදාළ දේ drag and drop කරන්න. එතකොට track එකක් create වෙනවා. ඔයාට ඕන තරම් audio tracks, video tracks මේකේ create කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු transitions මොන වගේද වැඩ කරන්නේ කියලා. මම යනවා transitions වලට. මම මෙන්න මේ transition එක use කරනවා. මේක drag කරගෙන ඇවිල්ලා මම මේ clips දෙක අතරට add කරනවා. Right, transition එකත් ගොඩක් smooth. ඒ වගේම තමයි අපේ transition එක මේ විදිහට select කරාට පස්සේ transition එකට අදාළ duration එක අපිට වෙනස් කරගන්න පුළුවන් මෙන්න මේ property panel එකෙන් ගොඩක් පහසුවෙන්. ඉතින් මේ විදිහට edit කරපු project එක ඔයාලට export කරගන්න ඕනේ. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ video edit එකේ දකුණු පැත්තේ උඩට මෙන්න මෙතන export කියලා button එකක් බලා ගන්න පුළුවන්. මේක select කරන්න. මේ export window එකත් ගොඩක්ම simple. මෙතන ඔයාලට පළවෙනියට වාගේ video එකට අවශ්‍ය නම දෙන්න පුළුවන්. ඒ වගේම මේක save වෙන්න ඕන location එක තෝරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන format එක තෝරන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ගොඩක් formats නෑ. ඔයාලට මේක video එකක් විදිහට නම් MP4 දෙන්න. ඒ වගේම ඔයාලට මේකේ audio එක විතරක් save වෙන්න ඕන නම් මෙතන music නැත්නම් MP3 කියන format එක දෙන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන OK
okay කියන බටන් එක press කරලා මේක export කරගන්න. ඒ වගේම තමයි මේ video edit එක ඔයාලට interest in නම් ඔයාලගේ වැඩවලට ගැළපෙනවා කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේ video edit එක purchase කරන්න. මොකද මේක free version එකේ අපිට watermark එකක් එක්ක තමයි final result එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් description area එකේ දාලා තිනෝ මේක purchase කරන link එක ඒකට එන්න. ඒකට ආවට පස්සේ ඔයාලට මෙතන lifetime කියලා option එකක් බලාගන්න පුළුවන්. මේක තමයි තියෙන value option එක. මොකද මේකට අපි one time විතරයි ගෙවන්න ඕන. ඉතින් ඔයාලට සරලව කරන්න තියෙන්නේ මෙතන buy now කියන option එක press කරන්න. ඊට පස්සේ මේ display එකේ display වෙනවා promotion code එකක්. මේ promotion code එක add කරලා මේ total price එකට ඔයාලට 130ක discount එකක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මම description area එකේ දීලා තියෙන coupon code එක නැත්නම් promotion code එක මෙන්න මෙතන redeem coupon code කියන section එකේ add කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ coupon code එක මෙතනට paste කරන එක. ඊට පස්සේ මම මෙතන update කියන option එක press කරනවා. කලින් තිබ්බ price එක තමයි $59ක් හැබැයි ඒක $41කට අපිට අඩු වෙනවා බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඔයාලට normally කරන්න තියෙන්නේ මෙතන ඔයාගේ card details සහ ඔයාගේ details දීලා මේක සරලව purchase කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ HitPaw video edit එක Black Friday promotion එක යටතේ ඔයාලට purchase කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකට ගියත් ඔයාලට මේ video edit එකට අමතරව screen recorder සහ තවත් tools ගොන්නක් බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට bundles වශයෙන් ඒ කියන්නේ එකක් ගත්තොත් එකක් free දෙන විදිහටත් ඔයාලට මේ promotion page එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම description area එකේ තියෙන link follow කරලා මේක install කරලා try කරලා බලන්න. මේ ගැන ඔයාගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙත් අලුත් tutorial එකක් අරන් එනකන් මම sign out වෙනවා. මම SG Fernandez. ඔයාලා හැම දිනෙකටම සුබම සුබ දවසක්.